සද්ධරු මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් සියලු දෙනාම සූදානන් වෙන්නේ තිෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් ඉතාම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්ඩ නිවැරදිවුුණ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොවාආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුූ. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ විදිහටම මුදුන්පත් කර ගැනීම සඳහා ධර්මදානානිසය ධර්මශ්‍රවනා නිසංසයත් මේ සැදැහැවතුන්ට හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. පන්නතුන අද ධර්මදේශනාවේ මාතුෘුකාව හැටියට මම යොදාගැන්්ඩ කල්පන කළලේ දසවස්තුක සම්මාධිට්ටියය පිළිබඳව කරුන් ට්‍රිකක් සාකච්ඡා කරන්න සම්මාධිට්ටිය කියල කියන්නේ යම් දෙයක ඇත්ත ඇති හැටියටම දැනගන්න කාරණාව මේ ලෝකයේ හැබැ ස්වභාවය මේ න්‍යය ධර්මයේ හැබෑම තත්ත්වය එලෙසිම්ම දැන අවබෝධ කරගන්නේ එක නිවැරදි දැනීමට සම්මාධිට්ටිය කියල කියනු මේ ලෝක ජීවත්වෙන හුඟත් අය ලෝකය පිළිබඳව සියල්ලම නොදන්න අය. ඒ නිසා තම තමන්ගේ අදහස් වලට අනුව තම තමන්ගේ මතිමතාන්තර වලට අනුව ඒ ඒ කාරණා ඒ ඒ දේවල් සම්බන්ධී නිගමනවලට එලබෙනවා. නමුත් ලෝකී සියල්ලම දැන අවබෝධ කරගත්ත අති උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙ හැබෑම ස්වභාවේ මොකක්ද කියයන එක මැනවින්ම දේශනා කරලා ලෝකයායට පැහැදිලි කරලා දුන්නා ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්න කාරණාව එකට අපි සම්මා දිිට්ටියය කියල කියන මේ සම්මාධදිි්්‍යියය පිළිබඳව කතා කරනකොට ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් පිළිබඳව කරුණු සඳහන් කරයකි දසවස්තුක සම්මාධිට්ටියය කියලයි එකක් තියෙනවා චත සම්මාධිට්්‍යියය කියල තවත්තියවා එතක මේ ච සත්‍යය සම්මාධදිි්ියය යමෙක් තුළ ඇතිකරගණ්ඩ නං ඒ පුද්ගලයා තුළ මුලින්ම තිබිය යුතුයි දසවස්තුක සම්මාධිකය එතන කාරණා දහයක් සඳහන් කරනවා හැබැ යම් පුද්ගලයෙක් මේ කාරණා දහයින් නමයක්ම එකම විදිහයට පිළි අරගෙන එක කාරණාවක් හෝ පිළි නොගෙන බැහැර කරනවා න නැවත කවදහරි සංසාරි දවසක ඒ තමන් බැහැර කරන කාරණාවත් පිළිගන්න තා කල් ඔහුට කවදාවත් ආය තත්වයට පත්වයෙන් පුළුවංකමක්නේ ර දහයම එලිසිංහම පිළිගන්ඩුවමක දක භාගිතුන් වහසේ දේශනා කරලා තියනෙ ලෝකයේ හැබැස් ඔබ හවේගැන එත ව දසවස්තුක සම්මාධිච්්‍යිය කියන කාරණාව පවත් ආකාරයකට පැහැදිලි කළුත් මේ බුදු දහමට එන්ඩ යම්කිනෙක් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවනං බෞද්ධෙක් වන්ඩ යම්කිෙනෙකුගේ අදහසක් තියෙන වනං අනි වාර්යම ඔහුතුළ මේ දසවස්තුක සම්මාදිික්්චී තිබිය යුතුමයි. අපි කවුරුවත් උපතින්ම බෞද්ධ නෙවීනි බෞද්ධ පෞුලක උපදින බව ඇත්ත අම්මයිතාත්තයි තුනුරුවන් සරණ ගිහිල්ල තියෙන බවත් සමහර වෙලාවට ඇත්ත. නමුත් ඔවුන්ට ඉපදිච්ච දරුවා තාම හරියටම බෞද්ධයෙක් කියල කියන්න බැහැනි බෞද්ධයෙක් වෙන්නේ ර සරණ ගියාට පස්සේ ති මව්පියෝ හරියටම තිසරන මත පිහිටලා ඉන්න පුළුවන් නමුත් එවන් පවුල්ල ඕන තරම් දරුවඉන්නවා තුනුරුවන් පිගන්නන තියයි සමහරයිවා බාගයක් පිළිගන්නවා බාගයක් පිළිගන්නන තව සමහරයින්න මේ දසවස්තුක සම්මාධි්‍යයවාගේ කාරණාගෙන සඳහන් කරම පිළිගන්නන්නේනෑ එම තිසරණයට එන්ඩත් කලින් පිළ තිබිය යුතු සම්මාදිි්්‍යයක්ක් තමයි දසවස්තුක සම්මාධිට්්‍යියගෙනල ධරම හඳුන් වලාතියන මේ විදිහට සම්මාධදිිච්ික හෝති අවිපරීත දස්ස අත්ති දින්නං අත්ති ඉට්ට අත්තිහත අත්ති සුකට දුක්කටාන කම්මානං පළන් විපාක මේ විදියට සඳහන් කරනවා අපි මේ කාරණ දායම මේ කාලවේලාට අනුව සාකච්ඡා කරපු. අත්ති දින්නන් දුන්දෙහි විපාක ඇත කියන කාරණාව මේ ලෝකයේ සම්මාධිත්‍යය. යම් කෙනෙ ශ්‍රමණ බ්‍රහ්මණන්ට වේවා දුගී මගේ යාචකාදීන්ට වේවා කිසියම් කෙනෙකුට පූජාබුද්ධියෙන් හෝ අනු බ්‍රහබුද්ධියී. ළම යම ලබා දෙනවන ඒකෙන් ලබා දෙන පුද්ගලයාට ලැබෙන ලාභයක් තියෙනවා දෙන පුද්ගලයාට ලැබෙන ලාභයක් තියෙනවා තියෙන බව දේශනා කළිය බුදුරජාණන් වහන්සේ ඒ කාරණාවට හොදට තරුම් ගන්නඩ පුළුවන් තැනැක් තමයි මජ්්‍යමිනිකාය දක්කින භංග සූත්‍රයේ දානය පිළිබඳව කරුණු දේශනා කරනකොට අපේ බුදුරජාණන් වහන්සේ ආනිසංස පැහැදිලි කරනකොට පල්ල හැතැනින් පටන් අරගෙන ඉහළ තැන දක්වා කරුණු දෙ එක්කුවා අන එතන සඳන් කලා තිරිසං සතිකුට කෑමවේලක් ලබල දුන්න අනාගත ජීවිත සීයක විපාක දෙනවා කියලා දුස්සීල මිනිෙකුට කෑමවේලක් දුන්නත් අනාගත ජීවිත දාහක විපාකද ප්‍රතජජන සීලවන්තයකුට කෑමවේලක් දුන්න අනාගත ජීවිත ලක්සයක විපාකවා කෞද මේ සිවතුන් කද මේ ප්‍රතජජනසිල්වතුන් කියන කාරණාව පිළිබඳව සමහරලාට අපිට සැකමතුෙන්ඩ පුළුවන් ඇතන් හරිට තීරණය කරගැන්නඩ බැරිවෙඩ පුළුවහන් දේශනාවල් වල මේ ප්‍රතජජන සීලවන්තයා කියලන කාටද කියන කාරණාව බොහෝ අවස්ථාවන් වල පැදිලි කර තියෙන. සිහිපත් කළුත් අදත් ආය තත්ත්වයට පත්නොවිච්චා අපට කියන්නේ පුතජ්‍යාන මිනිස්සු කියලන්නේ එතකොට ප්‍රතජ්්‍යාන මිනිස්සු කොටසකුත් Rය වහසල කොටසකුත් ලෝකීන්නවා දෙකොටසා අපට කියන පුතජ්ජාන කියලා එතකොට අපිට හොඳ අය හැමෝම ආයන් වහන්සලට හොඳ නෑ අපිට හොඳ හැම කෙනෙක්ම Rයන් වහසට හොඳ තො සාමාන්‍යෙන් සමාජය ජීවත්වෙනට අපි කියන්න හොඳ මිනිස්සු කියලා ඒ හොඳ මිනිස්සු කියන මේ බෞද්ධ සමාජය විතරක් නෙම ඉන්නේ බෞද්ධ සමාජය ඉන්න ඇතැම් අයට වඩා හුඟක් හොඳය අ්‍ය ආගමික මතදරණ සමාජය තුළ ඉති ඒ හැමෝටම අපි කියන්න හොඳ මිනිස්සු කියලා හැබැ අපි හොඳයි කියල කියවට තිසරණ නෑ ඒ කාන්තන් පන්සිල් ආරක්‍ෂා කරනවා කියලා පොරුන්දුවක් නෑ නමුත් සාමාන්‍ය සමාජය තුළ කාටවත් කරදරයක් කිරිහැරයක් නොකර තමන්ගේ පාඩුවේ ජීවත්වෙනයට අපි කියන හොඳ මිනිස්සු කියලා අ යට තමයි මෙතන ප්‍රතත් ජනසීලවන්ත කියලෙන අපිට හොඳ නිසා එ එහෙම කෙනෙකුට කෑමවේලක් දුන්නහම අනාගත ජීත ලක්ෂක පාකදෙන හසි යන පංා භිග්ඥා අෂ්ට සමාපත්ති වගේ තියන තවසකට ආරවේලක් දෙඩ ලබුණුත් පූජාවක් කරඩ ලැබුණොත් අනාගත ජීවිත කෝටි ලක්සයක ඉපාකන ටත් පිරිසි තිසරෙන විතරක් තියෙන පුද්ගලයකුට යමක් දෙඩ ලැබුණ අනාගත ජීවිත අසංකයක විපාකති ඉති ආරයන් වහසේ තැනට යනකට සීමාවත්න ඉති මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කලාා දුන්දේෙහි විපාක ඇත. දුගේ මගේ යාචකාදීන්ට වේවා ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට වේවා යමෙක් යමක් දෙනවනං. ඒකෙන් තමන්ට මතුවට ලැබෙන විශේෂ විපාකයක් තියෙනවා කියන කාරණාව පිළිගැනීම සම්මාධිට්ටියයක් එම නැත්තං තමන් සන්තක වස්තුව යම් කෙනෙකුට දීම. මන්ගේ ධන පරිහාණයට හේතුවයනවා ය හින්ද දෙඩ එපා දෙඩ හොඳනෑ දීල බෑ කියල කරුහරි කල්පනා කරනවාන ඒ මි්‍ය දෘෂ්ටිය අත්ති දින්න අත් ඉ්ට අත් ඉට්ට කියල කැන මහා පූජාවේ විපාක ඇත සුළු පූජාවල් සහ මහාපූජාවල් කියල පූජාව කොටස් දෙකට බෙදෙන එති මහා පූජාව විශේෂ විපාකතියෙනවා දකතොට ඕන තරං සමාජයෙන් අපිට එහෙනවා දෙ අපි කියමු කෙනෙක් පහන් දාහක් විතර පත්තු කරනවා. සමහර කාලවලට අපි යහනුව පහන් අසුහාරදාහි පූජා පහන් ලක්ෂ තුන පහන් ලක්ෂ පහක් එහෙම පූජා කරන අවස්ථාවන් පිළිබඳව අපිට හඩ ලැබෙන එතකොට ල් ලක්සයක් එහෙම පූජා කර අවස්ථ ගෙනත් අහන්ඩ ලැබිෙන හාර පන්සීයට දාහට අහමාර්ට දන් දෙ අවස්ථා අපිට අහන්ඩ ලැබිෙන එතකොට මේවට තමයි විමහා පූජා කල් කියලා කියන්නේ තව කෙනෙක් ඒකට විරුද්ධවා දහසක්ට දක්වනවා එක මලක් පූජා කළත් මල් දාහක් පූජා කළ එක මානිසන්සේ තමයි ලැබෙන. පරිසර විනාස මල් ගොඩවල් අරංගිහිල්ල විහාරස්ථානවල ගොඩගහල කහල් ගොඩවල් හදල විහාරස්ථානත් අපිරිසිුදු කරලා පරිසරයත් විනාස කරනවට වඩා නරකද කාටවත්තානයක් නැතුව මලක් දෙකක් පූජා කරහමු වටිනවනේද කියලා හන ඉන්නෝ. දාස්ගනන් පහන් දල්වඩග හිල්ල ලක්ෂ ගනම් පහන් දල්වඩග හිල්ල විශාල මිලමුදල් වියදැන් කරලා තෙල් නාස්ති කරලා ඔය කරන පූජාවට වඩා එක පහන පත්තු කරහම මදිද කියලා ආනයි අපි අතරන ඇද්ද සමාජි දෙම ඉන්න සීයකට දා දහදාහකට දන් දෙෙනට වඩා එක්කෙනෙකුට දෙන්නකුට දදුන්න හම මදිද කියලා න ඉන්නවා නමුත් ධර්මයේ සඳහන් කරනවා මහා පූජාවේ විශේෂ විපාකයක් තියෙනවා කියලා ග පිඳති මහාපූජාවක් කරන්්ඩ ලොකු අත්හැරීමක් කරන්්ඩි පැයි. අනිත්තක තමයි මහාපූජාවකින් තමයි පාරමිතා වැඩේන්නේ. සුළු පූජාවක්ට අපිට ඕනම තැනක කරන්න පුළුවන්. මලක් දෙකක් නෙලාගෙන ගිහිල්ල පූජා කරනවා කියන එකට අපට කාලයක් අත්හරින්න්න දෙයක්නේ. කෙනෙක් රැකියාවට යනවන ඕන තරන් ි උරේකට පොඩි ව්ටියකට මල් හතාටක් කරලාදාගෙන වාහනය ඇතුළි තියාගෙන ගිහිලාව පාරයිනය අපිට හැමදාම මුණ ගහෙන තැනක තියෙන බුදුිකුටියට එක පූජ කරලා තියනෝ. සමහරලාට ගෙදරෑවිල්ල හවස නාවක්කරගෙන විවේකීව ඉන්න වෙලාවෙ වට්ටියකට මල්ටිකක් නිෙලල පූජා කරන අවස්ථා අපි ඇතර ඕන තරන් තියෙනවා එතන පහනකුත් අපි දල්වනවා මේ පහම් पූජාවට මේ මල් पूජාවට අප विශेෂත්හැරීමක් කලා තියෙනවාද විශේෂ අත්හරීම කලන න එහෙම ේ මල් දාහ මල් දහදාහක් විතර पूजा කරන්න ගිය පහ අසූ හාරදාහ විතර පත්තු කරන්න ග ඒ වැඩේ අපට තනියම කරන්න පුළහන්ද සිය වැඩ වරවෙලා හැන්දෑය පටගරගෙන කන්න පුළුවහන්ද වැඩ ඉතන්ඩකු පහන් ලක්ෂයක් විතර පත්තු කරනවා කියල. පහන්ටික හොයන්ඩ කාලයක් යොදන්්ඩෝනේ. ඒවට වෙනම මුදලක් විය දැන් කර්ඩෝන ඒ පහන්ටික ගෙනෙහිල්ල සුදුසු තැනක මනාව සකසන්ඩෝනේ ඒ සඳහා තෙල්වක් කරඩව යනවා දවසකට ආසන්න කාලය. ඇති ඊළකට තිර යොදණඩෝනේ. ඒක මට තනියම කරඩ බැරිහින්ද සහයෝගයට පිරිසක් හොයාගණ්ඩ වෙනවා. ඒහොයාගෙන එක්කරගෙනග පිරිසට පහසුකන්දෙන්ඩෝන ආහාර පාන දෙෙන්ඩෝන ඉති එතකොට සෑහෙන අත්හැරීමක් කරන්න වෙනවානේද දවස් ගාන ක්‍රැකියාවෙන් ව්‍යාරික ස්ථානයෙන් ගොවි තැම්බත්තුලින් පාසැල් කටේතුවලින් අතමිදින්න්නෙ සිද්ව වෙනවා. එතකට ඒ පැත්තත් හැරිය ඊළකට පෞද්ගලික ධනය අත්හරනෝ අශ්‍ය දේවල් සපයගන්ඩ ඊළකට විශේෂ තැනකයි ඒ පූජාව කරන්න එතින්ට පිරිසකුත් අනගහගෙන යන් ඩෝන. එකට වාහනුවලට වියදැන් කරන්න ඕන යන පිරිසට කෑම අරන් දෙන්න්ඩෝනේ ඒ අයට පහසුකං සපේලා දෙන්න්ඩෝනේ ආ එහෙම වෙච්චහම එවන් පිරිසක් එක්කරගෙන ගිහිල්ල ඒ පිරිසට පහසුකං සපේලා දෙනකොට මෛත්‍රී පාමිතාව වඩින එහෙම සපේලා දීල සියල්ල දැනුවත් කරලා මෙන්න මේ විදිහෙටයි මේ පූජාව මම කරඩ කැමති මේ විදිහට කර්ඩ උදව කර් කෙල සියලු දෙෙනාම දැනුවත් කරහම අපටට විට එකක දකින්නඩ ලැබෙනවා මම කියපු විදිහටනමේ ඒ ගොල්ලු ඒ ගොල්ලන්ටඕොන විදිී වැ කරනවා සිතකොට අපිට තරහයිනෝ. ආං ඒ කේන්තිය පාලනය කරලා ඉවසීම තුළ ශාන්තිපාරමිතා වැඩිෙනවා පින්කම මේ විදිහටයි සිද්ධවෙන්නඩ ඕන මේ විදිහහිරයි කළ යුත්ත කියල මනාව සැලසුමක් හදල කටයුතු කරනකොට මට ප්‍රඥාපාරමිතා වැඩිනවා. බලන්නටක මහපින්ංකමක් කරන කොට නෙක්කම්ම මෛත්‍රිය ශාන්තිය ප්‍රज්ඥාව මෙ අදී පාරමිතා ගණනාවක් වැඩෙනවා මහා පූජාව සුළු පූජාවක් කිය කියන්නේ මහාපූජාවකට සූදානගීමක් විතරයි කෙලෙස් අත්හරෙන්න්නේ මහාපූජාවයෙන් ඒ නිසා මහාපූජාවල් වල විශේෂ විපාක ඇත කියල දේශනා කොට වදාලා ඒ සම්මාධ්‍යය අත් අත්ති හතන් කියල කියන්නේ ආහුත සංඛ්‍යාත දානය ඇතියෙනවා ද අහුත සංක්‍යාත දානය කලන්නේ මේ ලෝක ගඳහම් ඊඟ ලෝක ලැබ එක සම්මාධතියක් එක පිළිගත යුතු කාරනාවම කෞද දේශනා කරන්නේ ලොවතුරා බුදුරජාණන් වහන්ස ජීවිතයේ අපිට තියෙනවාවනම් යම් යම් දේවල් වල අඩුපාඩු යම් යම් දේවල් නැතිකම නිසා හිතේ කිසියම් මානසික දුකක් වේදනාව ආන් ඒ මේ ජීවිතයේ තියෙන දුක නැති කරගඩ ඊළඟට නිවන්දකිතතුරු සංසාර කවදාවත් මට මේ අඩුපාඩු හිග මඟ නොවෙන්න අපි එහෙම කැමතින ජීවිතෙන් දෙෙන්්ඩෝන පෙරජීවිතවල දීල මදි නිසා තමයි සමහර සමහර පැතිවල අපට අඩුපාඩුතියෙන් නමුත් ඒ අඩුපාඩුව අය සසරට එපා කියලා එක විසඳ ගණ්ඩනං මේ ජීවිතය කොහොමද දී යුත්තේ ඒ කාරණාව දැනගෙන දන්දුන්නහම ඊළඟ ජීවිතෙන් අනිවාරයම ලැබෙනලා මරණින් පස්සේ දෙවන ආත්මි ඒ කාන්තයෙ එක ලැබෙන. ඒ සම්මාධික්්‍යයක්. මතු සංසාර නිවන් දකිනතුරු උපදින ආත්ම කෝටි ප්‍රකෝටි ගානකට හම්බ කරන්න්න තියෙන හොඳම තෝතැන්නට තමයි ඇිමිය විලති. මේ ජීවිතයට විතරක් නෙමි මතු උපදින ආත්ම කෝටි ප්‍රකෝටි ගැනකට හම්බ කරන්න පුලුහ මේ ජීවිතයේ. කැවයෝග තේරුම් අරන්න හුගක්යි. පිතිද ාගිතු හස දශනා කලා තිසරන තියෙන එක්කෙනෙකුට කෑමවේලක් දුන්නත් අනාගත ජීවිත අසංකීයක මට කෑව හිග වෙන්නේ හිවෙන්නේ නෑ එතකොට සිල්වත් ගුණවත් උතුමකුට දංවේලක් දෙනවා කියලා කියන්නේ අනිවාරෙන් අනාගත ජීවිත අසංකීයකට කෑම හම්බ කලා කියන එතක ඇඳුම් දුන්නාම බේත්ත් දුන්නාම පානී ද්‍රව්‍ය දුන්නහම පාවහන් කොට්ටමෙට්ට ඇද පුටුවාගේ දේවල් දුන්නහම. වස්ත්‍ර පූජා කරහම වර්ණ සම්පත් ලැබෙන. ඉ තව ලැබෙන සම්පත් ගොඩක් සඳහන් කරලා තියෙනවා. වත්ත දෝහෝති වන්න ද කෙටියෙන් සඳහන් කරන වස්ත්‍ර දුන්නහම වර්ණ සම්පත්තිය ලැබෙනවා. ඇති සිල්වත් ගුණවත් කෙනෙකුට වස්ත්‍ර පූජ කරහම. අනාගත ජීවිත අසංකීයක් තරන් කාලය හොඳ ලස්සන චවිවරණයක් ලැබෙනවා ඇඳුම් පැල්දුන් වල හිගියකුත් නෑ ඉති බෙහෙත් දුන්නහම නිරෝගී බව ඒකයි මම සඳහන් කළේ අනාගත ජීවිත කෝටි ගානකට හම්බ කරන්න පුළුවන් හොඳ තෝ තැනකමේ ඉන්න කියලා මෙලවින් දුන්නහම පරළුවන් ලැබෙන හැබැ විද්‍යාගඥෝ වගේයි විද්‍යාඥන්ගේ මත පිළිගත්තාය බට හිර විද්‍යාවන් සරණ ගපු අයි බටහිර ක්‍රමයට හිතන් පුරුදු විච්චාය මේ දේවල් පිළිගන්නේ නෑ මෙලවින් දුන්න හම ඊළඟ ලෝක ැබෙනවා කියන කාරණාව පිළිගන්නේ නැති අය හැබැයි සැකනතුව බාරගන්නවා අපි කියමු අප ඇමරිකාව කියෙනෙකොට කියන මට මුදල් හදිසික් තියෙන මට මුදල් තිකක් දාන්නට කිය අපි හිතවත් කෙනෙක් එහියින්වා කියමු. ඉතින් එයා මුදල්ටික බැංකෝට දාලා අපිට දැනුවත් කරහම මුදල්ටික ම දැන් දාලයි තියෙන්න කියලා අපි එවලෙන්ම පිටත්වෙලාගේලා ලංකායි බැංකව සල්ලි ගන්නවා. කවරුවත් ප්‍රශ්න කරනවාවද කොහමද ඇමරිකාව දාපු සල්ලි ලංකාටාව කියලා. කවරුවත් හොයනවාදොහොම දෙහිසල්ලි මිහියාාව කියල. කවුරුවත් හිතන්නේ පුදුම ශ්‍රද්ධාවක්තිීයනවා බැංකු ක්‍රේ ගනේ රිකාෙන් දැම් හම මෙහෙ ගඩිපලළවා. ඇැබයි මෙහින් දදුන්න හම පරලොවින් ලැබෙනව කියලකි හම ප්‍රශ්න කරන්්යි ඕන තරන් ඉන්නවාකොහොද ැබන්නේ කියලා. නමුත් භාගිතුන් වහස දේශනා කළා මේ ලෝකින් දුන්න හම පරලෝකින් හම්බෙනවා අත්තිහතා. ඉලකට සඳහන් කලා අත්ති සුකට දුක්කටානං කම්මානං පලන් විපාකු මේලෝක ඇපි කරන යහපත්තේවල් යහපත් දේවල් කියලා දෙකක් තියෙනවා ඒ යහපත් දේවල්වල යහපත් විපාක අපිට හම්බ වෙනවා මෙලවදි පරලෝදී දෙකීම අයහපත් දේවල්ලල අයහපත් පලවිපාක ලැබෙනෝ කුසල් කරනයට සැප විපාක ලැබෙනවා අකුසල් කරනයට සතරාපායවාගේ තැන්වල ඉපදිලා නොයි දුක් විපාකවලට අති දීර්ණ කාලයක් මූුණ පාණ්ඩ ලැබෙන. අත්තිස්සුකට දුක්කටානං කම්මානං පළන් විිපාකූ කෙලෙ සඳහන් කළී එකයි ඒක පිළිගන්න එක සම්මාධිට්ටිය නමුත් කෙනෙක් හිතන්ට පුළුහන් ඒ ප්‍රාණ ගහත කළට පවුනේ යමෙත් ප්‍රාණ ගහත නොකරෙඉන්නවනං තමන්ට කරදරයක් විතරයි යතන තියන කියන. මදුරුවෝ මරණවනං හොඳයි මදුරුවූ මරන් නැතුූ හිටියෝ මදුරුව අපිට කාල කරදර කරවා. ගෙදරට එන සරපියෝ මරණවන හොඳයි. සර්පයෝ මරන්න නැත්තං අපිට කරදරයක් තමයි සර්පයන්ගෙන් වනි. එහෙම හිතන පිරිසක් ඉන්නවනේ. නමුත් භාගිතුන් වහසේ දේශනා කළේ අත්තානං උපමංකත්වා නහනෙය නගාතයේ කියල. තමන් උපමාවට අරගන අනුන්ට හිංසා කරන්නටපා. බොද මට හිංසා කරනවට මම කැමතිනේනෙ ඒක තමා මාව උපමාවට ගණ්ඩ කියලකි. මම මට කරදර කරනවට කැමති නෑ වගේම මේලෝකඉන්න අ කිසි කෙනෙක් ඔවුන්ට කරදර කරනවාට කැමති. සමහරලාට කෙනෙක් හිතන්ඩ පුළුවහන් මදරුවෝ විනාස කලේ නැත්තන් අපිට හානි කරනවන් කියලා. හානි වෙන බා ඇත්ත එකක තමයි සංසාරය දුකයි කියලා දේශනා කළී. නමුත් භාගිතුන් වහසේ දේශනා කරපු ශික්ෂාපදයට ගරු කරලා මදරුව මරන් නැතුව ආරක්ෂාාවන්න ක්‍රමපට පාවිච්චි කරණන්න පුළුවහන් මේ ශික්ෂා පදී දිවිහි මිසුර කින නිසා සමහර වෙලාට ඩිංගු හෙදෙන්න්න පුළුවහන් පදරුවෝ දෂ්ට කරපු නිසා නමුත් ජීවිත තර්ජනයක් නැති වී මැරෙන්් කරුමෙකු තියෙනවන කොහොමමාරක්ෂාවෙන් හැදුවත් කර්මයයක් විපාක දෙන්නමයි ඒකයි මෙතන සඳහන් කළේ මේ ජීවිතය අපි මූුණ දෙන හැම කාරණාවකටම පෙර සංසාරය අපි කරගත්ත කරුමයක සම්බන්ධය තියෙන. කට කෙනෙක් හන්න පුලුවන් හැම දෙම කරුමය නිසාද කියලා හැම දෙයක්ම කරුමය නිසා තමයි හැබැයි මේ ජීවිතයේ ද අපි කරන කුසල ධර්මවලට අනුව පෙර සංසාරය විපාකදෙන්ට හදන කරුමවලින් වලකින්ඩ පුළුවන්කමතියවා. එහෙම වලකින් පුළුවන්කමක් නැත්තං මේ කරන ව්‍යයාම මේ තේරුමක් නෑන ධර්මදේශනා කරනවා ධර්මදේශනා කරවනව ධර්මශ්‍රවනය කරනවා දම්පැම් පූජා කරනවා වෙහෙර විහාර හදනවා ඒදීවල්වල් තේරුමක් නැතුව යනවනි පෙර කරන කරුමයේ විතරක්ම විපාක දීගෙනවාන. කුසල් අකුසල් දෙකම පුද්ව විපාක දෙනවා කුසලේ බලවත් එෙන්ඩ බලවත් එෙන්ඩ කරුමේ ටිකටික ඇත්තිලා යන. ඇැබ අහෝසි වෙලා යන්නේ නෑ. යම් දවසකාපය කුසලේ හීනවුනොත් අර ඇත්තලා ගබ් කරුම ආයකෙම මෙෙන් කෙමින් අපිට ළඟාවෙෙන්ඩට පටන් ගන්න. අති සුකට දුක්කටානන් කම්මානං පළන් විපාකු. මේ ලෝකෙ දිකරන හොඳ නරක දේවල් දුක සැපැහැටියට අපිට ඊළඟ ලෝකවල අනිවාරයෙන් විපාක දෙනවා. දළඟට පිනතුන සඳහන් කළා අත්ති අයං ලෝකු මෙලොවක් තියනවා. අත්ති පරුව ලෝකු පරලොක්තියවා. වර්තමානය නම් හුඟක් අයිඉන්න මේ පරලෝකනක පිගැන්නෙන. මැරුණට පස්සේ ආය උපදනවා කියලා කීවොත් ඒක පිළිගඩනෙත්නෑ. එක වෙන්නෙ කොහොමද කියලාහනු. සියල්ල මේ ජීවිතය විතරයි කියල කියන. ශට් ශාස්තුරූරුන්ගේෙන් සමහරයේ ඒම මත ප්‍රකාශ කලානි. නයට ආරංහරි ගිතෙල් කාල සැපවිඳින්ඩ ආය ජීවිතයක් නෑ කියල කතා කලා. නමුත් භාගිතන් වහසේ දේශනා කරනවා. පරලොෝපතියනවා. එතකට අත්ති අයම් ලෝකු. අපේ ලෝකයට සමාන සැප සහ දුක් සමව තියෙන මේ ලෝකය හැර තවත් වෙනත් ලෝක තියෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ආඥාශේෂත්‍රයේ සක්වලවල් කෝටි ලක්ෂේක පැතිරෙනව කියලා අපේ පින්නතුන අහලා දන්නවා ධර්මින් තුළි. එතොට සක්වලක් කියල කියන්නේ ලෝක තිස් එක. සක්වල කිය ලෝ තිස් බ්‍රහ්මලෝක විසක් තියෙනවා දිව්‍ය ලෝක හයක් තියෙනවා අපායවල් හතරක් තියෙනවා සතරපාය කියල මනුස්සලෝක එකක් තියෙනවා විස්සයි හයයි විසිහයයි අපායවල් හතරයි තිහයි මනුසලෝක තිස්ස එකයි එතකොට මේකට කියනවා සක්වල කියලා එක සක්වල අපය එකනක තිස්සෙක් තලයක් කියලා එක සක්වලක ලෝක තිස්ස එකක් තියෙනවා එක සක්වොලකට එක ඉරක් පායනවා එක හඳක් පායනවා එතකොට බුද්ධරාජය ඇතුළේ සක්කොලවල් කෝටි ලක්සයක් තියෙනවා එතකොට සක්කොලවල් කෝටි ලක්ෂය ඇතුළේ මනුස්ස ලෝක කෝටි ලක්සයක් තියෙනවා දිවියලෝක හයබැගින් කෝටි ලක්ෂයක් තියෙනවා බ්‍රහ්මලෝක විශ්සබැගින් කෝටි ලක්ෂයක් තියෙනවා අපායවල් හතර බැගින් කෝටි ය ඉතිං ඉතකොට එහෙමනං මේ මනුස්ස ලෝකෙට සමාන තවත් මනුස්ස ලෝක කෝටි ලක්ෂයක්ම තියෙනවනි. එනම් මේ ලෝකයේ තියෙන සැපවිපාක ඔොලට සමාන තවත් සැපවිාක ගෙනල්ල දෙන තවත් ලෝක තියෙනවා. මේ ලෝකෙට වැඩියෙන් සැපවිපාක ගැල්ල දෙන දෙවිය ලෝකවාගේ තවත් ලෝක තියෙනවා මේ ලෝකෙට වඩා අති දරුණු දුක්කිත වේදනවන් විිඳින්න සිද්ධ වෙන සතරා පාහිවල්වාගේ ලෝක තවත් තියෙනවා. මේලෝකී ජීවත්වෙන අය මේ ලෝකින් මැරිලගිහිල්ලා මේ හා සමාන සැපවිපාක තියන තවත් සක්වලක මනුස්ස ලෝක ඉපදෙන්ඩ පුළුවන්. මේ සක්වලේ මැරණයි මේ සක්වල විතරක් මැරෙනව කියල තීරණයක් ඒම නීතියක් කොහෙවත් නෑ. අපේ කෙනෙක් මෙහෙන් මැරිලා සක්කොලවල් සිය දස් ගානක් ඈත ලෝක ඉපදෙන්ට පුළුවන්. එතකොට මේලෝකින් මැරණ අය දිවිය ලෝකකි උපදදිවා. ්‍රහමලෝකෙත් උපදිනවා හැබ ඒ දිවිය තලවලින් චුත වෙනය ඇවිල්ල මේලෝක උපදිනවා වෙනත් ඈත සක්වලක තියෙන දිවිය ලෝක මනුස්සලෝක චුත වෙන ඇවිල්ල මේලෝක උපදිනවා එතකොට මේලෝක ජීවත්වෙන අයට ගිහිල්ල උපදින්ඩ මේ හා සමාන හෝ මීට වඩා සැපදුක් තියන තවත් වෙනත් ලෝක තියනවා ඒ ලෝකව ජීවතනනාට මැරිල ඇවිල් උපදිින්ද ලෝක තියන. අත්ති අයං ලෝකෝ මෙලවක් ඇත අතිපරූ ලෝකු පරලොවක් ඇත එළඟට දේශනා කළ අත්ති මාතා අම්ම කියල කෙනෙක් ලෝකේ ඉන්නවා අත්තිපිතා තාත්ත කියල කෙනෙක් ලෝක ඉන්නවා ඇතිඕක විශේෂයෙන් කියන්න කාරණාවදද අම්ම තාත්තා කියල කෙනෙක් ලෝකේ ඉන්නවා කියල අපි ද නෙත් දෙෙහම ඉන්න බවද අපි හැමෝම හොඳ රෝම දන්නවා හැබයි ඒ ටිකක් හරි අපිට බුදුදහම අආභාශය තියෙනෙඉද. බටහිරට වගේ යනකොට මේ අම්ම තාත්තා කියල විශේෂයක් තියෙනවාද එහෙම දෙයක් සමහර රටවල්වෝට යනකොට නෑ අනිත් කාරණාව තමයි අම්ම තාත්තා ඉන්න බව අපිත් දන්නවා වනාට ඇයි මේ සම්මාධිට්ියය ඇතුළි අම්ක් ඇත මවෙෙක් ඇත පියෙක් ඇත කෙලස සඳහ කළ කාරණාවෙන්ම අපි තේරුම් ගණ්ඩෝනෑ මේ අම්ම තාත්ත කියන රණාව මේ ලෝකී කොච්චර විශේෂද කියලා අම්ම කියල කියන්නේ මේ ලෝකඉන්න අති විශේෂ තැනැත්තිය තාත්තා කියල කියන්නේ මේලෝකඉන්න අති විශේෂ පුද්ගලේ නමුත් ධර්මය හරියට තේරුම් නොගත්ත ධර්මය හරියටම දැන ත්ත නැතිකෙනෙ මේ කාරණාව හරියටම දන්නේන්නේ කාරණාව හරිියටම ශවාස කරන්න පිළිගන්නෙ ත්නෑ මේ කරුණ පැහැදිලි කරන්න අපේ ධර්මය තුළම ගැඹුරු කාරණාව ව ඕන තරන් තියෙනවා මවයිපියයි කොච්චර විශේෂද කියෙන් මේ වෙලාවෙ හැටියට අපි ඉතාමත් කෙටියෙෙන් මතක්කළු අපේ පින්නතුන් කල්පනා කරන්න ඔබ දන්නවා මේ ශාසනය තියෙනවා මහ භයානක අක්ෂල කරම හා ඒ පහකට අපි කියන ආනන්තරය පාපකරවා කියලා එතුට මොකක්ද හයවිනික ඇත තවකත් තියනවා ඒක තමයි මිත්‍යා දෘෂ්ටික කර්මය අත්තිශයින්ම භයාන එකයි ආනන්තරය කර්මයට වඩා මිත්‍ය දදුෘෂ්ටික කරමය බලවත් ඒකයි සඳහන් කලේ මහා බරපතලකුසල් හයක් තියෙනවා කියලා. අපි ආනන්තරිය කරමය ගැන දන්නවා සංගබේද ලෝහිත උපාධක කර්මය රහතන් වහසෙනවක් නැසීම මව නැසීම සහ පිය නැස රහතන් වහන්සේගින් පස්සේ මේ ලෝකීන උත්තරී තරම කෙනා කවුද අනාගාමී වස එහමන මරණයත් එක්කම උපදින්නේ බඹලුව හ තව බොහම පොඩි ඉඩයිතිෙන් අනාගාමී වන්තැනට ගිහිලා ඊට පල්ලහිඉින්නේ ආරයෙන් වහස පරම්පරාව සක දගාමීන් වහන්සේ ඊට පල්ල හිඉන්නේ සෝවාන් වහන්සේ නිර්වාණ මාර්ගයේ අමාරුම කාරය සම්පූර්ණ කරපු කෙන සෝවාන් වහන්සේ ඇඒ අමාරුම කාරී සම්පූර්ණ කරා කියල කියන්නේ. කෙලින්ම නිවනට යොමු වෙච්ච උත්තමයන් අතර හැම කෙනෙක්ම මේ අමාරුම කාරය පුරෝල තමයි තිඳ ගිනති. ආර්ය මාර්ගයේ සෝවාං වෙන්ඩ තමයි පින්නතන අමාරුම වැඩි සෝවාන්ගෙනෙක්. ඒ ගැන කරුණ ධර්මී බොහොම ලස්සනට තියෙනවා. සැරියුත් මහරහතන් වහන්සේට ක කම්බවු හම සැරියුත් මහරහතන් වහස දැඩි වෙහෙසක් ගන්නවා කෙෙ සඳහන් කරනවා ඒ පුද්ගලයක් කෙසේ හෝ සෝවාන් තත්වයට පත් කරන්නට. සෝවාන් වනාට පස්සේ ඉතුරු තුන්මාර්ගම පිහිටවන්ඩ මහමුගන් මහරහතන් වහසට භාර කරනවා කෙන්. අමාරුමදේ සාරිපුෘත්්‍යයන් වහසේ කරනවා ඉතුරු කාරයන්තුනම ලේසි. අමාරුම දේ කර අතර පසෙ ලෙසි. එෙහින් දයික. ගල්ලයන් වහස පවරනවා අමහරු සෝවාන්වෙයි එතුකොට අනාගාමීින් වහන්සේ සකදාගාමීින් වහස සෝවාන් වහන්සේ මේ ආරයන් වහසල තුන් දෙනා ගාතනය කළොත් ආනන් තරියයි කියල කොයිවත් කියලනෑ එතුකො අපේ අම්ම ගැන කතා කරනකොට සමහර වෙලාවට ඇයට තිසරනත් නෑන් සිලත්නෑ බෞද්ධ නොවෙන මවරු කොච්චරඉවාද තිසරන පන්සිිල් දෙකම නේ නමුත් එවවාන්දරුවෙක් අබෞද් දරුවෙක් නමුත් තමන්ගේ අම් ගාතනයකළ තාන තරියයම මේ බෞද්ධයන් විරක්නේ අම් ාතනයකළු තනන්තරය කළ කරම ඇත්තිී ඕනම කෙනෙකුට එක එහෙමයි එතකොට තිසරණයි පන්සිලයි දෙකම නැති මව ගාතනය කළත් ආනන් තරිය වෙනවා නමුත් අනාගාමින් ව හසසි ගාතනය කළත් ආනන්තරියනේ ඒ කාරණාවෙන් අපිට ඉස්මතු වෙලා පේනවා මවි ඇත පික් ඇත කියන කාරණාව මේ ලෝක කොයි තරං විශේෂද කියලා. අම්ම තාත්ත කියලගැන විශේෂ දෙන්නේ. මව්පියෝ ගැන වෙනම කතා කරන්නරුවනේ. මව්පියෝ හරියට ගිනි කඳන් හා සමානයි. ගිනි කඳක් ගාවට ලංවෙෙන්ඩ ලඟවෙන්න බයක්න ඇතිවෙන්නේ ඇතින්දල රඟට එන්න පුළුවන් ම් ප්‍රමාණයක් ලංවුණනාට පස එතන දල තියෙන පුදම බීතිය තවලංවෙෙන්න්න හොටම බයි අම්මතාත්තත්ේ මයි ළඟට යන්ඩ යන්නඩ බයිවිෙන්ටුව සිති කයින් වචනින් මෞ්පියන්ට කිසි මරදක් සිද්ධ වුණු දැනහෝ නොදැන ඒ විපාකතිවා ඒකයි ගිනිි කඳංහා සමානය කියල මව කවදාව මිතුරියගේ ඇසරු කරන්න හොඳනෑ තාත්ත කවදාව යහළුවවෙක් කරගන්න හොඳනෑ. මේ ලෝකේ අති ගෞරවනීය තනතුරක් දණ දෙන්නේ. මේලෝකයේ පරම සුවිශේෂී තානාන්තර දෙකක් මව සහපියයා කියලකෙන් ඔවු මසුරු කළ යුත්තේ සිහය ප්‍රඥාව පදනම් කරගන මනාසිහි කල්පනායි. දේම නැත්ංක ු සල් සිදයන වාරිට. ඒයි විශේෂ කල දක්වලාති අත්ති මාතා අත්තිපිතා කියලා. පළකට සඳහන් කලාා අත්ති සත්තා ඔවපපාතික ඕපපාතික සත්්‍යය වෝ කියල කොටසක්කින්න්නෝ. මවකගේ පියකුගේ සම්බන්ධයක් නැතු ලෝකෙ පහල වෙන සත්ව කොට්ටාසයක් ඉන්නවා. දෙවිවුරු ඕපපාතිකයි. බ්‍රහ්මයෝ ඕප පාතිකයි. යි නොෙක් බිනිපාතිකාදී අසුරයෝ සමහර ප්‍රේතිවූ ඕපපාතිකයි. ඒවගේම පිනතින සමහර සත්ත කොට්ටසත්තිව තිරිසලෝකයේ ඕපපාතිකයි. මනුස්්‍යයූ අතරත් ඕපපාතික මිනිස්න්දලතිෙන. හොඳ උදාහරණය අම්පාලි. කාශප සම්හා සම්බුදුරජාණන් වහසගේ සාසනයේ පැවිදි වෙලාඉඳලා පාර්ථනාවක් කළා අම්ම කෙනෙු ගෙකු සේනං උපදිීටි පාටීල මෞකුසේ ගත කරන කාලේ ඒ තරම්ම දුකයි ඒක තේරුම් අරගත්ත නිසා තමයි යෙම පාර්ථනාවක් කළේ අපාය ගණනාවක තියෙන දුක මෞකුසේ තියෙනවා කියලයි සඳහන් කරන්න ඉති ඒනිසාම්පාලි උපදී අමගාක්මුල්ල හැබයි ඕපපාතික ඕපදිනකට මිනිස්සු දෙව කිරිදරු ඕපදින්නේ කවදාව කාන්තාවක් නම් දසය හැවිරිදි වයිසයේ තරුණයක් වගේ පිරිිමික් නං විසි හැවිරිදි තරුණක් වගේ තමයි එක පාර්ම පහළ වෙනවා කියෙන සඳහන් කරයි යෙද එහම ඕපපාතික සත්‍යය ඉන්නවා පෙරදික ජීවත්වන බෞද්ධ වගේ අයට ඕපපාතික සත්යක් ඉන්වා කියන කාරනාව පුදුමයක් නෙම සමහර බටහිර රටවල්ලොටගහම නොයෙක් උපකරණනොලින් පරිීක්ෂා කරල තමයි හඳුනගන්න උපාතික සත්‍යයූ ඇත කියලා න අපිට උපකර නොලිං පරීක්ෂා කරන්නඔන්නේ අපි කොහොමත් දන්න ඕපපාතික සත්‍යය ඉවා කියලා ඕපපාතික සත්‍යයෙක් ඇත කියල පිළිගන්ලක සම්මාධීත්්‍යයක් නැත කියල කවු හරි කියවන ඒක මිත්‍ය දුෘෂ්ටිය ඉලකට පිඳතිි සඳහන් කලා අත්ති ලෝකයේ සමන බ්‍රහ්මණ සමගගතා සම්මා පටිපන්නා ඒ ඉමංචලෝකන් පරංචලෝකං සයං අභ්ඥා සච්චිකත්වා පවේදෙන්ති. මොකදද මේ කියන්නේ. අත්ති ලෝකයේ සමන බ්‍රාහ්මණ. මේ ලෝකෙ ඉන්න වශ්‍රමණ බ්‍රහ්මණය. ශ්‍රමණ කියල කියන්නේ. පවු බැහැර කරලා. සමිත පාපි පෞදුරස් කරලා. බාහිතපා පව් බැහැර කරලා. ශ්‍රමණ බ්‍රාහ්මණ එතට බ්‍රහ්මණය කියන වචනයෙන් රහතන් වහන්සේ හඳුන්නනවා. එක රහතන් වහන්සේටත් බ්‍රහ්මණ කියනවා. ඇ රහතන් වහසේට බ්‍රාහ්මණ කියල සියලු පව් නැති කරලා. භාගිතන් වහස දේශනා කළේ තමහන් භූමි බ්‍රහමණ. එතොට බ්‍රහමණ කියර කුලයකුත් තියෙන. බ්‍රහ්ණ කුලේපදිච්ච බ්‍රහ්ණයෝ වෙනයි බුදුදහමි හඳුන්නන් බ්‍රාහ්මණියෝ වෙනයි. ඉති මෙවන් උතුම් ශ්‍රමණ බ්‍රහ්මණියෝ සෞ් කෙලිස් නසලා අරහත්වය ලබල ලෝකට මහත් ආශිර්වාදයක් විච්චය එවන් උත්තම යොලක වැඩඉන්නවා. ඒ සියලු දෙනාටම වඩා ඉහෙලින් සරුව්ඥතා ඥානය ලබාගත්ත තෙලෝ ගුරු සම්මා සම්බුදුරජාණන් වන්සිේ. එන සෞ් කෙලෙස් නසාපු එවන් උත්තමය ලෝකෙ පහල වෙනවා බුදුරජාණන් වහසගේ ඥාන ශක්තිය මෙතකැයි කියල සීමාවක්න දකින ප්‍රමාණය සීමාවක්න අවබෝධක් ඥානයේ සීමාවක්න විශ්වයයි තරන්ද බාගිතුන් වහස ඥානය ඒ පමණයි බුදුරජාණන් වහන්සේගේ ඥානයේ කොපමනයිද විශ්ව ඒ පමණයි මේ විශ්වධාත්වී අහවල්දේ නොදන්න ව කියන කාරණාවක් භාගිතුන් වහන්සේ සම්බන්ධය ඉන්නේ බුදුරජාණන් වහන්සට කර්ඩ බැරි දෙයක් කියලා දෙයක් ලෝකේ ලෝකන සතර ර්දි පාද වඩල මේ මහපොළොහම රත්තරන් කරන්ඩ නවුුණු ඒ බුදුරජාණන් වසට සිතවිලි මාත්‍රයක් විතරයි මහා සාගරය දිය වියලලා මන්ති ලොකු මැනිිකක් බවට පත් කරන්න කියකීවූ හිතුනු ඒක භාගිතුන් වහන්සට කර සිදු කරඩ තත්වොර ගානක්ව ගත වෙන්නේ. එහෙම දේවල් පවා කරන්න පුළුහන් නමුත් ලෝක සියල්ලම එසැනින් ඒ හැටියම දැගත් උත්තම හිටිය කියල කියීම සහර සැකයි. ඒකයි භාගිතුන් වහන්සේ මෙහම දේශනා කලා කියලා කියන ධර්ම කාරණත් සැක. සම්මාධිට්ික කෙනෙක් අවදාවත් බුදුරුපතික් ක්ෂේප කරන්නේ සර්වඥතා ඥානය පප්‍රතික් ෂේප කරන්නේ මහරහත අන්වහන්සේලගේ ගුණේ ප්‍රතික් ෂේප කරන්නේ එවන් උත්තමියෝ කල්ප කාලාන්ත්‍රේකිං ලෝකගේ පහළ වෙනවා කියන කාරණාව දන්නවා එක සම්මාධිත්‍යය යමෙක් එහෙම කෙනෙක් නෑ කියල කියනවන්න ඒක මිථ්‍යා දෘෂ්ටිය එම මේ කාරණා දහය තමයි දසවස්තුක සම්මාධි්‍යය කියල කිය. යම් කෙනෙක් මේ කාරණා දහය සැක නැතුූ පිළිගන්නවාන ඒ පුද්ගලට තිසරන සරණයන්ට බොහම පහසුයි මේන් එක කරුණක් හෝ සැක කරනවා නම් ඔට තාම තිසරණයට එන්ඩ අපහසුයි තිසරණයට එන්ඩ අපහසුයි කියල කියන්නේ තාම ඔහු බෞද්ධයක් බෞට පත්වෙලා නැහැ කියනකයි හැබැ මේ සම්මාධි තිය නැත්තයි යම් කනකුටට ඔවුන් ඒකාන්තින් නිරේයට පාරහදා ගන්නයි යමත් තුළ සම්මාධිට්්‍රිය පවතින වනං ඔට සුගතියෙන් සුගතියට ගිල්ල මේ සංසාරයෙන් එතර වෙන්න පුළුවන්. අපි මේ ජීවිතයේ ඒ සම්මාධිට්ටික බව ලැබුව නමුත් සසර භයානකයි දිගයි මත්තු සංසාරයේ අපි හැමදාම සම්මාධිට්්‍රික වෙනවා කියල කාරණාවක් නෑ. අද පවෙන් ඇත්වෙලා පවට බයවෙලා කටයුතු කරනපි තව භවේකය මහා පෞකාරයෙක් බවට පත්වෙන්න පුළුවන්. අගේ නිසා හැම මොහොතකම පින්කං කරල ප්‍රාර්ථනාවක් තියාගැන්ඩුවෝය නිවන් දක්නා ජාතිදක්වා සම්මාධිට්ටික වන්නේවා කියලා.ඒ සම්මාධිට්ටික බව මේ සංසාරය අපට බොහොම එක්මට කෙටි කරලා දෙ ලොක උපකාරයක් කරන. එමන පින්නතුන්නේ ඉතාම ශ්‍රද්ධාවන් සකල ලෝකය දැන අවබෝධ කරගත්ත සරුවඥතා ඥානයේ ලබාගත්ත තෙලොෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් කරුණු දහය සැකැ නැතුූ ජීවිතයට එකතු කරගෙන් නිවැරදි සම්මාධිත්තිිකත්වය එක පිහිටලා මිත්‍යාදදුෂ්ටියෙන් බැහැර වෙලා සංසාර කෙරවල කරන්න කටයුතු කරන්න තුනුරුවන්ගේ ආශිරුවාදයෙන් ඔබට ශක්තිය දෛරිය භාග්‍යිය වාසනාව උදාවේවාකිල ප්‍රාර්ථනා කරනවා පින්නතන අද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වය දරුන් ලබනවා අවිසාවල් මාදුල් සර්ෝධය සාමනේර පන්සරෙහි වැඩවාසය කර දෙදහස් විසියක දහවනි මාසේ හතරවන දින අපවොත් වීවදාළ පූජ්ජිල් කිතුල්ගල විමලානන්ද ස්වාමින් වහන්සේ ර්ණ දායකත්වය ධර්න බව හිපත් කරනවා අති පූජනී අපේ ස්වාමීින් වහන්සේ උතුම් ධර්ම දානය පු්්‍ය කර්මය සම්පූර්ණ කරඩ අවශ්‍ය සියලු කටීතු සංවිධානය කරගෙන ඉන්න අතරතුර ජීවිතයේ අනිත්්‍ය බව සියලු දෙනාට පසක් කරමෙන් මේට මාසකී පේගට කලින් අපි අතරෙන් සදහටම සමුවරං අපුවත් වී වදාළ විශේෂයෙන් අපි රැස් කරගන්න මේ උතුම් පුුණ්්‍ය ධර්මය ස්වාමීන් වහන්සේ අඩු නැතුව අනුමෝදන් ගේේවා කියලාපි ප්‍රාර්ථනා කරමු දායක පින්නතුන් අරමුණ හැටීර සිෙහිපත් කරනවා ප්‍රධාන වශයෙන් අපවත් වී වදාළ කිතුල්ගල විමලා නන්ද ස්වාමීන් වහන්සේගේ දෙදස් විසි දෙකේ පළවනි මාසේ හතරවන දිනට යෙදන තෙමස් පූර්ණයසිෙහි කිරීම සහ මීට මාසතුනකට ප පෙරමියග මාසද ව වසර තුනකට පමණ පෙරමියගිය දකුණ ඇස්වත්ය පදිංචිව සිपी වසන්ත කුමාර රත්න සිරි මහත්මා සහ එතුමාන්ගේ දෙමව්පියන් දෙපල වන ලීලාව සහ චා सෝමසිංහන මාපිය දෙපලටපि අනුමෝදංගේේවා බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතරුවරුව වැඩසිට අපත් වී වදා දරනාාගම කුසල දම්ම නායක මහිමි පාණන් වහන්සේ ඇතුළුව අපුවත් වී වදාළ සියලුවම මහාසංගරත්නයටත් සනාමි වෙසනයෙන් කොරෝණා ආදි විපත්වලින් අප හැරගිය සියලු දෙනාටත් රටජාතය වෙනන් දිවිපිදදුූ සියල මරණ විරුවන්ටත් ඔබේ නමින් මියගේ සියලු දෙනාටත් මේපින් අනුමෝදන් වේවා දේශකයණන් වහන්සේටත් ප්‍රාර්ථනා කරන බෝධීයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහන් නිවනිින් සැනසීම සඳහා මේකු සල් හේතුවේවා. කෙතුල්ගල් විමලා නන්ද ස්වාමීින් වහන්සේ අපවත්වීමට පෙර ගිලන්ව වැඩසිට කළුවක්ගල ගිරායඹුල ගිලන් භික්‍ෂු මධ්‍යස්ථානයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගි භාවේ ලබීමටත් නිවෙස්වල සිට ධර්මශ්‍රවණය කරන ලක්වැසි ලෝවවැසි සියලු දෙනාටමත් සහභාගියූ ඔබ අප සියලු දෙනාටමත් ඉතාම ඉක්මං භවේක ඉතාමත්මත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් පහසුමාආකාරයෙන් උතුම් චතුරාරි සති ධර්මය අවබෝධ කරගැන්්ඩ මේ සද්ධර්ම දානානිශංසයත් ශ්‍රවනාංශන්සයත් හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. දායක පින්වත් පිරිස විසින් ්‍ය අුමෝදනා කළ අද ධර්ම දේශනාවේ දායිකත්්‍යේ බාරගෙන සිටි අපෝොත් වී වදාල අපගේ ගෞරෝණීය ස්වාමීන් වහන්සේටත් පिං අනුමෝදං කළ අනික් සියලු දෙනාටමත් මේ පුුණෙ ධර්මයන් අඩුනැතුව අනුමෝදං වේවා ආශිරවාද කළ සියලු දෙනාටම රත්නත්්‍රී ආශිරවාදෙන් නිදුක් නිරෝගිභාවේ චිර जीවනය සැලසේවා හැමකිෙනෙක්ම ප්‍රාර්ථනා කරන නිවන ප්‍රාර්ථයා කාරම්ම මුදුම් පත්කරගනිත්වාකිළ පාර්ථනා කරනවා. සහ චබ මටठා දේවානගා මහිද්දිකා ප්ഞන්තන් අනුහෝ දෙත්වා චිර රක්කం තුළෝකසාසනන් දේවූ වස්සතුකාලීන සස්්‍ය සම්පත්ති හේතුචෙ පිතුෝ භවතුළොකෝ චෙරාජායා භවතු දමමිකු.